විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලබා දුන් ක්‍රමවේදයට අනුව 2011 වර්ෂයේ අධ්‍යන පොදු සාතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉසෙට් ලකුණු අගයන් පැරණි සහ නව නිර්දේශ යටතේ වෙන වෙනම ගණනය කර පසුගියදා ප්‍රකාශයට පත් කළා. මෙලෙස නිකුත් කළ ඉසෙට් ලකුණු අගයන් අනුව දිස්ත්‍රික් සහ සමස්ත දිවයින් කුසලතා වෙනස් වීම හේතුවෙන් තමන්ට අසාධාරණයක් සිදු වී ඇති බව පෙන්වා දෙමින් උසස් පෙළ සිසුන් අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී උද්ඝෝෂණවල නිරත වුණා. මගේ ඉසෙට් එක එදා ඇවිල්ලා තිබ්බ එදා උදේ බලනකොට 1.41යි ඉසෙට් එක වෙනස් වෙලා තිබුණේ හවස වෙනකොට. ඒත් එදාම හවස බලනකොට 247 වෙනේ වෙලා තිබුණා කොළඹ. ඒත් එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙලා සිටියේ මොකද කොළඹින් 200 සාමාන්‍යයෙන් 300 354 අතර ප්‍රමාණයක් කැම්පස් ගන්න හින්දා අට වලින් එච්චර ඒ ගැන හිතුවේ නැහැ. ඊයේ බලද්දි මගේ රෑන්ක් එක ඇවිල්ලා තිබ්බ 483 කොළඹින්. අහන්න තියෙන්නේ මේ වගේ අසාධාරණ වැඩ කොහොමද වුනේ? මේ ප්‍රශ්න දිහා හදවතින් නැතුව මොලෙන් බලලා මේක දිහා අර මානුෂීය විදිහට නැතුව මේක තාක්ෂණික ගැටලුවක් විදිහට දැකලා මේ ප්‍රශ්නෙට බොහොම බුද්ධිමත් පිළිතුරක් හොයන එක. උත්තර වියති තත්ත්වය හමුවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තවත් දින 15කින් පැවැත්වෙන විභාගයට තමන් යලි පෙනී සිටිය යුතුද නැද්ද යන පිළිබඳ ගැටලුවකටද මෙවන විට මොවුන් මුහුණ දී සිටිනවා. දැන් අද මොනවත්ම නැහැ. දැන් මොලේ මෙහෙලමයි කියන දවස් 5කින් 15කින් කරන්නයි කියලා මොකද කරන්නේ? එහෙම කරන්න පුළුවන්ද? මම ඉල්ලා හිටනවා අපි වෙත්තන් කරුණාකර මේක විසඳවල් දෙන්න පළ නිර්දේශ සියලුම දරුවන් වෙනුවෙන්. මේ අතර පාර්ශ්ව කිහිපයක් මාධ්‍ය හමු පවත්වමින් අවධාරණය කළේ උසස් පෙළ සිසුන් මුහුණ දී සිටින වත්මන් තත්වයට රජය වගකිව යුතු බවයි. වන්දිග වන්න ඕනා ඒ අහිංසක දෙමව්පියෝද? එහෙම නැත්නම් ඔවුන්ට උගන්වපු ගුරුවරුද? ආණ්ඩුව වන්දිග විය යුතුයි. කඩිමුඩියේ විභාගයට වාඩි වෙන්න කියලා පැලස්තර විසඳුම් ඉදිරිපත් කළා හරියන්නේ නැහැ. ඉදිරිපත් කළ හැකි එකම සහ අවසාන විසඳුම තමයි අසාධාරණයට ලක් වූ සියලුම සිසුන් විශ්වවිද්‍යාලවලට මඳවා ගැනීම. විභාග කොමසාරිස්තුමා ඊයේ කියලා තිබුණා මේ ප්‍රතිඵල නිකුත් කිරීමත් සමගම ඇතිවෙච්ච තත්ත්වයේදී මේ ගණනය කිරීම සම්බන්ධයෙන් අසාධාරණයක් වුණා කියලා පේනවනම් නැවත විභාගේ ලියන්න අවකාශය දෙනවායි කියලා. අගෝස්තු 6 වෙනිදා තියෙන උසස් පෙළ විභාගයට ලියන්න දවස් 4ක් කල් දෙනවා. ඉල්ලුම් කරන්න බලන දරුවන්ගේ මානසිකත්වය මොකද්ද කියලා. ආණ්ඩුවම නිර්මාණය කරපු තත්ත්වයක් මේක. අපි කියන්නේ මේ දරුවන්ට සාධාරණ ඉෂ්ට කිරීම සඳහා කලින් පාස් කියලා නැවත ෆේල් කියලා විභාගයක් කියලා ඒ ළමයන්ගේ හදලා තියෙන මානසික ආතතිය දුරු කිරීම සඳහා සාධාරණ මැදිහත්වීමක් ආණ්ඩුව කරන්න ඕනේ. මේ පිළිබඳව අපි විෂය භාරගරු අමාත්‍යතුමන් අධික ජනාධිපතිතුමන් තමග විශේෂ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වුවා. අපේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා සිල් දිනාම ගිහිල්ලා අපි යෝජනා කරේ අලුතෙන් ඉසෙට් කෝ ඇවිල්ලා විශ්වවිද්‍යාල සඳහා තේරිපත් වුණු සහෝදර සහෝදරියන්ටත් පරණ විෂය නිර්දේශය මත පෙනී හිටලා ඒ කලින් විශ්වවිද්‍යාලයන් තේරිපත් හිටපු සහෝදර සහෝදරියන් සිල් දිනාටත් විශ්වවිද්‍යාල ප්‍රවේශයන් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමන් මේ යෝජනාව පිළි අරගෙන ඒ පිළිබඳ විශේෂ භාරගරු අමාත්‍යතුමන්ට අධ්‍යාපන අමාත්‍යතුමන්ට උපදෙස් දුන්නා. හැකිතාක් ඉක්මනට ඒ සඳහා පියවරක් අරගෙන කටයුතු ක්‍රියා කරන්න. දේශපාලනික මැදිහත්වීමකින් තොරව අපි ඒ සඳහා සාධාරණයක් ඉටු කරන්න අපි සෑම විටම කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ කියන්නම්.